මං අහිංසක චරිතය. ඒක පැතිවලට යනවා ලංකාවේ සංගීතේ හොඳයි සහ නරකයි දෙකම තියෙනවා. මට හිතනවා ඒ කාලේ ඉපදුනා නම් මරු කියලා. ඒකට කැමති නැත්තම් කැමති නැහැ කියලා කියන්න පුළුවන්. අපිට අපේ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕන. හිතයන් නැති වෙයි කියලා මං හිතනවා. චරිතේ විදියත් එක්ක. ඒක මට එහෙම කතා කරන්න තරම් පුරක් නෙවෙයි මම. අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අදත් එකතු වෙලා ඉන්න channel C peak time talk show එකත් එක්ක. අද මගේ වැඩිහිටියට එන්න කිව්වා මේ දවස්වල කාගෙත් කතාබහට ලක් වෙන කවුරුත් වෙන චරිතයකට. පාරදිගේ ටෙලිනාට්‍යයේ ජූඩ් චරිතයෙන් රංගනයෙන් දායක වෙන ඉඳුවර සූර්යබන්දාව. ඉඳුවර අයිබෝන්. අයිබෝන්. කොහොමද? මොකද මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? මේ දවස්වලදී පාරදිගේ යන ගමන. මගේ මියුසික් වැඩ කරගෙන ගෙදරටලා ඉන්නවා. ඉඳුවර ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැති දේවල් තියෙනවා. අපි චුට්ටක් කතා කරමුකෝ පුංචි කාලේ. මං හිතන්නේ මේ දවස්වල පලින් වෙලා ඉන්නේ මාළබේ ප්‍රදේශයේ. පුංචි කාලේ ගැන සහ ඉස්කෝලේ ගියේ කොයික් වගේ කොහෙද වගේද? මම ඉස්කෝලේ ගියේ කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලේ. පුංචි කාලේ මං හැදුනේ මොරටුවේ. ඊට පස්සේ අපි ආවා නාරායන්පිට ප්‍රදේශයට. පාසැලන කාලේ එහෙ තමයි හිටියේ. කලාශේෂ්ත්‍ර අභාෂයත් එක තමයි ඉඳුවර ජීවිතේ ගෙවන්නේ. කොහොමද ඒ තාත්තගෙන් ලැබුණු අත්දැකීම? මං හිතන්නේ මේ ආපු ගමන් මගට ඔයාට මහත් රුකුලක් වෙන්න ඇති ඒ පුංචි කාලේ ඉඳන් ආපු ආభాෂය. ඔව්. පුංචි කාලේ ඉඳන් මං හැදුනේ අර ඒ ෆීල් එකත් එක්ක තමයි ඒක. ඒව බලලා දැකලා මට ඒක අර මැජික් එකක් තිබ්බේ නෑ. තාත්තලා කමර්ෂල් කරනවා එක එක දේවල් කරනවා. මටත් පුංචි කාලේ ඉඳන් එහෙම මේ ආර්ට් ෆීල් එකට එන්න ආසාවක් තිබ්බෙත් නෑ. පුංචි කාලේ අඟපල් තියනවා. පුංචි කාලේ පොඩි කමර්ෂල් වල ඉඳලා තියෙනවා. එතකොට පොඩි කාලේ හිතලා තියෙනවද මම ලොකු වෙලා රංගන ශිල්පියෙක් වෙන්න ඕනේ, රඟපාන්න ඕනේ වගේ දේවල්? පුංචි කාලේ ඉඳන් එහෙම ambition එකක් තියලා තියෙනවද? නෑ. පුංචි කාලේ මට එහෙම කිසිම ආසාවක් තිබ්බේ නෑ රඟපාන්න. සාමම ඒ ආර්ට් පැත්තට කැමතිම නෑ. මම වෙනම කියන්නේ වෙන තැනක හිටියේ. අම්මල වුණත් මාව රඟපාන්න මියුසික් කරන්නත් එහෙම කුත් කියලා නෑ. මට ඕන විදිහට මං ඇවිල්ලා මට හිතුණු වෙලාවේ තමයි මම රට බලන්නේ. පුංචි කාලේ කවුළු වෙන්න වගේද හිතුනේ? පුංචිම කාලේ පයිලට් කෙනෙක් වෙන්න ආසාව තිබ්බා. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න ආසාව තිබ්බා. ඊට පස්සේ තමයි මියුසික් කරන්න ගත්තේ. කොහොමද මේ දැන් රංගන ශාස්ත්‍රයේ ඉන්නකොට තාත්තගෙන් ලැබෙන සපෝට් එක? තාත්තගෙන් ලොකු සපෝට් එකක් හම් වෙනවා. මොකද මගේ මට ඕනම දෙයක් එයාගෙන් අහන්න පුළුවන්. එයාට ඒ දැනුම තියෙනවා. සහ මම රඟපාන්න ගියාම මොකක් හරි ඩයලොග් එකක ඩිලිවරි එකක් ඩිලිවරි පැටර්න් එක හැමදේම යාගෙන් අහනවා. රඟපාලිවරුණත් ඒක ටීවී එකේ යද්දී උනත් පෙන්නලා අහනවා මේ මේ අවුල් තියනවාද මොනවාද හදා ගන්න ඕනේ කියලා. එහෙම කතා බහක් ඇතුළත තමයි අපි යන්නේ. දැන් තාත්තගෙන් ලැබෙන සපෝට් එක මං හිතන්නේ ගොඩාක් වෙලාවට කතා වෙන දෙයක්. අම්මගෙන් කොහොමද ලැබෙන රංගන ජීවිතේ හරි යනචි මියුසික් ෆීල්ඩ් එකේ හරි කොහොමද අම්මගෙන් ලැබෙන සපෝට්? අම්මයි අප්පච්චි දෙන්නම එක වගේ මට දෙන්නම සෑහෙන දේවල් මට කරනවා. දෙම මියුසික් එකක් හදුවත් උනත් අම්මට තමයි පෙන්නන්නේ. අම්මට අප්පච්චිට පෙන්නලා තමයි මම ඒකේ කමෙන්ට් එකක් අහන්නේ. එයාලට හොඳයි නම් ඒක සමස්ත එකට හොඳයි. එයාලගේ කමෙන්ට් එක මට මාර වටිනවා. ඉතින් අම්මත් මට හැමදේම දෙනවා, හැමදේම කරනවා. කූ සපෝට් එකක් දෙනවා අප්පච්චි වගේ දෙන්නම. එතකොට පාර දිගේ ටෙලිනාට්‍ය තමයි ඉඳුවරගේ පළමු ටෙලිනාට්‍ය වෙන්නේ. රංගනයෙන් දායක වෙන. ඔව්. පාර දිගේ ටෙලිනාට්‍යට තාත්තද ආරාධනා කරන්නේ පාර දිගේ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙන්න කියලා? නැත්නම් කොහොමද පාර දිගේ ටෙලිනාට්‍ය සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ වෙන්නේ මට පොඩි කාලේ ඉඳන් රඟපාන්න ආසාවක් තිබ්බේ නෑනේ. මම අප්පච්චි එක්ක යනවා මේ සුමති සම්මාන උළෙලට. එකට ගියාම අප්පච්චි මාව ඉන්ට්‍රඩියුස් කරනවා නේ මගේ පුතා. එහෙම ටිකට් එකට අහන ලස්සනයි නේ වා රඟපානවද හැමෝම අහන රඟපානවද රඟපානවද මං නෑ රම් මං රඟපාන්නේ කියලා. එතකොට පුංචි ආසාවක් එනවා ළඟට. ඔව් මට ඒකට ගියාට පස්සේ තමයි හිතුනේ රඟපාන්න කියලා. මොකද හැමෝම කියන රඟපාන්නකෝ ලස්සනයි නේ රඟපාන්න. ඒ කාලේ මං ලස්සනයි මුන් හතරේ හිටියා. දැන් ඒ කියන්නේ දැන් කැතයි කියලා නේද? දැන් පොඩ්ඩක් කැත වෙලා තියෙන්නේ. ඉතින් එතනින් තමයි මට පොඩි ආසාවක් ආවේ
ඉස්සර ඇයි මං මේ රඟපාන්නේ නැත්තේ කියලා මට හිතුණා ඒ වෙලාවේ. ඊට පස්සේ මං අප්පච්චිට කියනවා මට රඟපාන්න ආසයි කියලා මේ chance එකක් මොනාරි තියනවා නම් දෙන්න කියලා. ඒතොර අප්පච්චි පාර දිගේ ලියලි හිටියේ. ඒකේ තිබ්බා ඒක මියුසික් කතන්දරයක්. ඒකේ තිබ්බා গিටාර් ගහන කොල්ලෙක්. මේ ගේ චරිතයක් තිබ්බා ඉතින් අප්පච්චි ඒක කරනවද කියලා. මං කිව්වේ ඉතින් හා කියලා. එතකොට පාර දිගේ ටෙලිනාට්‍යයේ ඉන්දුවලට ලැබෙන චරිතය තමයි ජූඩ්ගේ චරිතය. සාමාන්‍ය ජූඩ්ගේ චරිතය ගත්තහම නාහට අහන්න ඇති කේන් නිතරම කේන්ති යන සහ පුංචි දෙරා දඬුවටම යන චරිතයක් තමයි ලැබෙන්නේ. එතකොට තාත්තා ජූඩ්ගේ චරිතය ලියලා තියෙන ඉන්දුවරටමද? මෙහෙමයි ඒ චරිතේ මුලින් එක ලියවිලා තිබ්බේ හරි සුන්දර චරිතයක් විදිහට සුන්දර කොල්ලෙක් කනර ලව්ලි කොල්ලෙක් වගේ. මේකේ මන් දැන් රඟපාන්න ගියාට පස්සේ පළවෙනි දවසේ ඉඳන් මගේ මම ඒක රඟපෑවි ටිකක් තරහින්. එතකොට ඒක ඩිරෙක්ටරත් එහෙම තිබ්බ මෙයා හරි තරහ යන චරිතයක් විදිහට කියලා ඒක එහෙම තිබ්බ. ඒක එහෙම ලියවිලා තිබ්බේ නැහැ මන් තරහ යනවා මට කේන් තියනවා කියලා. මම සාමාන්‍යයෙන් කතා කරන විදිහ පොඩි තරහ ඇක්සන්ට් එකක් තියනවා. ඉතින් ඒකත් එක්ක මේ ඒක ගොඩ නැගුණා තරහ චරිතය කේන්ති යන චරිතයක්. ඒ කියන්නේ ජූඩ්ගේ ඉඳුවරයි කියන්නේ චරිත දෙකේ වෙනසක් නැහැ. සරල ජීවිතයේ ඉඳුවර සාමාන්‍ය තරහ ගන්න චරිතයක්. නෑ එහෙම තරහ යන්නේ නෑ. අර මේ කතා කරන විදිය පොඩි තියනවා ටයිප් එකක් ඉතින් ඇත්ත ජීවිතේ එච්චර තරහ යන්නේ නෑ. ඇත්තටම ඉඳුවර මොන වගේ චරිතයක්ද ඇත්ත ජීවිතේ? මං එන අහිංසක චරිතය. කියන්නේ වැඩි කතා පහ කරන්න ඇති චරිතයක් මට තේරෙන විදිහට නා. ඔව් වැඩි කතා කරන්නේ නැහැ. එහෙම තමයි දන්නේ කියන්නේ. කවුරු හරි හම්බුනත් එහෙම තමයි හිතන්නේ. හැබැයි ටිකක් ආශ්‍රය කරද්දි තේරෙනවා කතා කරන වැඩි ඊට පස්සේ. අහහ. එතකොට කේන්ති යනවා සාමාන්‍ය. අර ජූඩ්ගේ චරිතයට වගේම කේන්ති යන්නේ නැති වුණාට සාමාන්‍ය ජීවිතේ යම් තාක් දුරකට කේන්ති යනවාද? ජූඩ්ගේ චරිතයට සමානද? ඔව්. යම් තාක් දුරකට කේන්ති යනවා. හරි. ඉතින් මේ පාර දිගේ ටෙලිනාට්‍යයේ ජූඩ් දැන් කලින් කිව්වා විදිහටම සාමාන්‍යයෙන් තමන් යන්න කියන්නේ තමන්ගේ අනාගතය ගැන හිතන චරිතයක්නේ. අපි මේ වගේ දෙයක් වෙන්න ඕනේ, අපි මේ තැනට එන්න ඕනේ කියන චරිතයක්නේ. එතකොට පාර දිගේ ටෙලිනාට්‍යයේ ඇතුළත ජූඩ් ඉදිරියේදී පෙම්වතෙක් වෙයිද ඩ්‍රාමයක ඇතුළත? ඩ්‍රාමයක ඇතුළත? ඔව්. ඇතුළෙදී ඉන්දුවර ජූඩ් චරිතෙන් රඟපාන්නේ. එතකොට ඩ්‍රාමයක තුල අපිට ඉදිරියට ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයිද ජූඩ් පෙම්වතෙක් වෙලා කාට හරි ආදරය කරයිද ඩ්‍රාමයක ඇතුළෙදී? නෑ ඇති වෙයි. මොකද මං ඒකට හෙනම විරුද්ධයි. කියන්නේ දැන් බානුගුණතර කිල්ලෝ පස්සේ යන එකට මං විරුද්ධයි. අපේ වැඩ කරගන්න අපිට වෙන්නේ නෑ. ඒත් කොයිම අවස්ථාවකවත් ජූට් ගෑන ළමෙක් ගැන හිත යන්නේ නැති වෙයි. හිත යන්නේ නැති වෙයි කියලා මං හිතනවා. චරිතයේ විදියත් එක්ක මං හිතන්නේ නැහැ. දැන් පාර දිගේ ටෙලිනාට්‍යයට රංගනෙන් දායක වෙන්නේ පළමු අවස්ථාවනේ. ඊට කලින් ඉඳුවර මේ ශාස්ත්‍රයට එන්නේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට. ඔව්. ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට මුල්ම ටෙලිනාට්‍ය තමයි සංගීත අධ්‍යක්ෂණය කරපු අල්පී පියාපත්. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ? මේ අවස්ථාව ලැබෙන්නේ මං ඒ වෙනකොට මියුසික් හදාරලා ඔඩියෝ ඉංජිනියරින් ඩිග්‍රී එකක් එහෙම කරලා සෝරි ඩිග්‍රී ගන්න මේ ඩිප්ලෝමා එකක් කරලා මේ හිටියේ. පොඩි පොඩි මියුසික් මං හදලා තිබ්බා. පොඩි පොඩි මියුසික් හදලා ඒවා YouTube එකේම දාලා තිබ්බා. අප්පච්චි දන්නා මට කරන්න පුළුවන් දේ බැරි දේ එයාත් දන්නවා. ඉතින් අග්නිපියාපත් එක අප්පච්චි දලි වෙන ආටිය. ඉතින් ඒක මියුසික් කරන්න මට වගේ පුළුවන් දේව මගින් වට පුළුවන්ද කියලා මං කිව්වා පුළුවන් කියලා. ඉතින් ඒක ලොකු අභියෝගයක් වුණා. ඒ අභියෝගේ බාර අරගෙන මං කරා. මේ මං හිතනවා සාර්ථකව කරා කියලා. හරි. එතකොට ඉඳුවර මේ අග්නිපියාපත් එකෙන් පස්සේ තමයි පාර දිගේ ටෙලිනාට්‍යය සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න ඔබට ලැබෙන්නේ. කොහොමද ඒ කියන්නේ අග්නිපියාපත් එකේ සංගීත අධ්‍යක්ෂණය සාර්ථක වුණ හින්දාද පාර දිගේ හම්බ වෙන්නේ, නැත්නම් තාත්තා හින්දාමද සංගීත අධ්‍යක්ෂණය ලැබෙන්නේ පාර දිගේ? අග්නිපියාපත් එකේ මියුසික් හැමෝම වගේ හොඳයි කිව්වා. ඩිරෙක්ට් ඇතුළු නිෂ්පාදක අප්පච්චි හැමෝම කිව්වා ඒක හොඳයි. මේ සහ මට පිට රටවල් වලිනුත්
මේ කමෙන්ට්ස් එබෙනවා මේක මියුසික් හොඳයි ලස්සනයි ඉතින් ඒ හොඳකමකුත් තියෙනවා සහ අප්පච්චිගේ මේ අප්පච්චි නිසා කියන එකත් කැලලකුත් තියෙනවා දෙකම නිසා තමයි පාර දෙකේ හම්බෙන්නේ එතකොට මේ ඉදිරියට දැන් අග්නි පියාපත් සහ පාර දෙකේ වලින් පස්සේ ඊට අමතරව සංගීත අධ්‍යක්ෂණය කර මොනවාම හරි නිර්මාණ තියෙනවද මං නාට්‍ය කළා නෑ අග්නි පියාපත් පාර දෙකේ තව එක නාට්‍යයක් කරා ඒක තාම ආවේ නෑ සාද ඉස්සරහට එන්න එකක් තියෙනවා මේ ඒකත් අධ්‍යක්ෂණය සියගුරුනාද අංකල් ලියන්නේ අපේ අප්පච්චි නිෂ්පාදනය චාමරයියා ඒකේ මියුසික් කරන්න ඉන්නවා එතකොට මේ දැන් සංගීත අධ්‍යක්ෂණය කියන්නේ එසේමසේ ලේසි පහසු වැඩක් නෙවෙයි. සංගීතය පිළිබඳව හසල දැනුමක් තියෙන්න ඕනේ සංගීත අධ්‍යක්ෂණය යෙදෙනකොට. කොහොමද ඉදිරිය සංගීතය හදාරලා තියෙනවද? ඔව්. මං පොඩි කාලේ ස්කෝලේ මියුසික් කරා. ඊට අමතරව විශාරද කරලා තියෙනවා. සංගීතය පිළිබඳ හසල දැනුමක් ඕනේ නැහැ සංගීත අධ්‍යක්ෂණය කරන්න අර කියන්නේ අපි ඉගෙනගෙනවත් බෑ අපි දැන් සීන් එකක් බැලුවොත් ඒකේ ඒකේ ෆීලින් එක ඒක ෆීලින් එක අපිට තේරෙන්න ඕනේ සංගීතය ඔව් සංගීතය කරා කියලා ඒකේ ෆීලින් එක අපිට තේරෙන්නේ නෑනේ ඒක වෙන කතන්දරයක් ඉතින් ඒ දෙකම ඕනේ ඉතින් අර තේරුම් ගන්න පුළුවන් හැකියාවයි ක්‍රියේටිවිටි එකයි සංගීතය පිළිබඳ 60%ක්වත් ඕනේ දැන් එතකොට මේ දැන් අපි යමු ලංකාවේ සංගීත ශාස්ත්‍රය ගැන දැන් ලංකාව ගත්තාම මේ වෙනකොට විවිධ වර්ග ගීත නිර්මාණය වෙනවා විවිධ ශෛලීන් වලින් ගීත අපිට ඇහෙනවා සහ නිර්මාණය වෙනවා මොකද හිතන්නේ ලංකාවේ සංගීත ශාස්ත්‍රය ගැන ලංකාවේ සංගීත ශාස්ත්‍රය ගැන හොඳයි කියන්නේ අද වෙනකොට එක එක පැති වලට යනවා ලංකාවේ සංගීතයේ එක එක ආකාරයේ තියෙනවා අලුත් කම්පෝසර්ස් ලයින් නා හොඳ චරිත අතලගේ වගේ ඒ වගේම පරණ කම්පෝසර්ස් ලයින් නා රංග දසනායක සර් වගේ මං එයාගේ ඉගෙනගෙනත් තියෙනවා ඉතින් අද තත්ත්වය බැලුවොත් හොඳයි සහ නරකයි දෙකම තියෙනවා දැන් යොහානි ඇවිල්ලා පොඩි අලුත් ට්‍රෙන්ඩ් එකක් හදුවා බොලිවුඩයට ගියා ඉතින් පොඩි පාත් එකක් හැදිලා තියෙනවා හැමෝටම ඒක හරි විදිහට පාවිච්චි කරොත් හොඳයි අද සංගීතය ගැන සතුටුයි තියෙනවා මොන වගේ සංගීත නිර්මාණවල යෙදෙන්නද ඉදුවර කැමති සංගීතය දැන් අපි කියමු සංගීත අධ්‍යක්ෂණය හෝ වේවා ගායනය හෝ වේවා මොන වගේ සංගීත ශෛලීන් වලින් නිර්මාණය කරන්නද කැමති? ආ මම කැමති රොක් සංගීතයට කැමති එතකොට ඔය ඇෆ්‍රිකන් මියුසික් ඒවලට කැමති කන්ට්‍රි මියුසික් ඒවා හැදෑරීමක් කරනවද? හැදෑරීමක් කියන්නේ ඒක අපිට කියන තියරි විදියට ඉගෙන ගන්න බෑ. ඒව අහලා කරලා වර්ල්ඩ් මියුසික් අහන්න ඕනේ ලොක්ටිකලිම තමයි ලෝකේ තියෙන සංගීතය ඇහුවොත් අපිට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. අපි හොඳ දේවල් අහනවා නම් අපි අපෙන් පිට වෙන්නේ හොඳ දේවල් තමයි. මම ගොඩක් කරන්නේ ඒක තමයි මම ගොඩක් ඉගෙනගෙන නැහැ මියුසික් ගැන. ඒත් මම හොඳ දේවල් අහනවා. ඒතකොට අපි මොකක් හරි කරොත් ඒවල ආභාෂය තියෙනවා. ඉදිරිය ෆලෝ කරන සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවද නැත්නම් ආස කරන සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවද? ගොඩක් කට්ටි ඉන්නවා මං පිටරට කට්ටිය ගොඩක් හාන්සිම වගේ ජර්මන් කම්පෝසර් කෙනෙක් ෆිල්ම් කම්පෝසර් කෙනෙක් ග්ලැඩියේටර් වගේ ෆිල්ම්ස් වල මියුසික් කරපු කෙනා සහ ලංකාවේ මං ආසයි චරිත අතලගේට ආසයි රංග දසනායකට ආසයි කේමදාස මාස්ටර්ට ආසයි ඉතින් මේ කතා බහම වෙනත්ම පැතිකඩකට අරගෙන ගියා. ඉතින් පුංචි බ්‍රේක් එකකටත් යන්න ඕනේ. ඉදුවර පුංචි බ්‍රේක් එකකට යන්න කලින් අපි ගමුදාවේ ෆෝන් එකෙන් සෙල්ෆි එකක්. ගෝ. අපි දෙන්නගේ? ඔව්. ඉදුවර ඉතින් අපි දැන් සංගීත ශාස්ත්‍රය ගැන ගොඩක් කතා කරානේ මම ආසයි ඉදුවරගෙන් සින්දුවක් අහන්න. අපි සින්දුවක පුංචි කොටසක් කියමුද? කියු. මට හොඳ සින්දු කියන්න බෑ හැබැයි. මන් නම් දන්න විදිහට හොඳ සින්දු කියන්න පුළුවන්. හරි. කලා වේ තනි වී සිටියම් සිහින කරේ
හරිම ලස්සනයි. Thank you ඉන්දුවර මගේ request එක බාරගත්තට. ඉතින් ඉන්දුවර මේ දවස්වල සහ ගොඩක් දෙනෙක් කතා බහට ලක් වෙන දෙයක් තමයි සංගීත ශාස්ත්‍රයේ ඉන්න ගොඩක් අය රංගන ශාස්ත්‍රය දකින්න ලැබෙන එක. ආ මේ කාලේ වෙනකොට ගොඩක් විශේෂයෙන්ම අපි කියමුකෝ ගායකයෝ කියලා. ගායකයෝ ගොඩ දෙනෙක් රංගන ශාස්ත්‍රයට පිවිසලා තියෙනවා. රංගපාන. මොකද ඒ ගැන හිතන්නේ? අවුලක් නෑ ඉතින් කියන්නේ මේක ආට් ෆීල් එකක් නේ මියුසික් acting, directing, art, 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 art. I think I'm going to have a lot of experience with the musical. I think I'm going to have a lot of questions. I think I'm going to have සාමාන්‍ය ප්‍රේක්ෂකය අතර වැඩි දකින්න ලැබෙන සහ ජනප්‍රිය මට්ටමේ ඉන්න ගායකයන් තමයි රංගන ශාස්ත්‍රය දකින්න ලැබෙන්නේ. ජනප්‍රිය හින්දා රංගන ශාස්ත්‍රයට ගන්නවා වගේ දෙයක් හිතෙන්නේ නැහැ. වෙන්න පුළුවන්. කියන්නේ අපි නිර්මාණයක් කරන්න ඒක ජනතාව අතරට යවන්න ඒක ප්‍රසිද්ධ කරන්න ඉතින්. එතකොට ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගන්න ගැනීමේ අරමුණක් තියෙන්න පුළුවන් ඉතින්. ඒක ඉතින් ඒකේ හොඳ සහ නරක පැත්තක් තියෙනවා දෙපැත්තක් තියෙනවා ඉතින් අපි නරක පැත්ත ගැන පොඩ්ඩක් කතා කරමු නරක පැත්ත කියන්නේ ඒක මට එහෙම කතා කරන්න තරම් පුරක් නෙවෙයි මම මොකද ඒවා ගැන කතා කරන්න වෙන මිනිස්සු ඉන්නවා ඉතින් තමන්ට හැකියාවක් තියෙනවා නම් රඟපෑවට කමක් නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින් ඉඳුවර මේ දැන් Music ශාස්ත්‍රය සහ රංගන ශාස්ත්‍රය ගත්තහම මන් දකින විදිහට වෙනස් ශාස්ත්‍ර දෙකක්. ඉදිරියට මොකද හිතන්නේ? මේ දෙක එක ළඟින් යන ශාස්ත්‍ර දෙකක්ද? එහෙමත් නැත්නම් හාත්පසින්ම වෙනස් ශාස්ත්‍ර දෙකක්ද? Music සහ acting ද? ඔව්. Music සහ acting කියන්නේ දෙකක්. ඒක art උනාට ඒක වෙන පරතරයක් තියෙනවනේ ඒක. දෙකක් සහ හැබැයි ඒකේ පොඩි එකක් තියෙනවා psychology පැත්තක් තියෙනවා. අපි ඇක්ටර් කෙනෙක් වුණත් ඒ සීන් එක තේරුම් ගන්න මේ ෆීලින් එකක් ඒකට අපි දෙන්න ඕනේ. ඉතින් මියුසික් කළා තියෙනවා මේ වගේ දෙයක් අපි සීන් එකක් බලලා ඒ ඇක්ටර් ඒ රඟපාලා තියෙන ෆීලින් එක අපි තව ඉස්මතු කරනවා මියුසික් වලින්. මියුසික් දාලා ඉතින් ඇක්ටිං සහ මියුසික් වල ඒක තියෙනවා ඒ එතන පොඩි එක සමාන ලක්ෂණයක් තියෙනවා. නැත්තම් දෙක වෙනස්. කාලයක් තිස්සේ කතා බහට ලක් වෙන දෙයක් තමයි ලංකාවේ සංගීත ශාස්ත්‍රය මේ වෙනකොට පිළිහිමකට පත් වෙලා කියන දේ. ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි 70 දශකේ තමයි හොඳම සංගීතය තිබුණේ සහ 70 දශකයෙන් පස්සේ ලංකාවේ සංගීත ශාස්ත්‍රය පිළිහිමකට පත් වෙනවා කියලා. ඇත්තටම ලංකාවේ සංගීත ශාස්ත්‍රය පිළිහිමකට පත් වෙලාද? 70 දශකයේත් එක්ක බලද්දිද? ඔව් ඒන ගමන් මගේ දැන් අපි 70 දශකයෙන් පස්සේ මේ බිහිවෙච්ච නිර්මාණත් එක්ක බලද්දි බොහෝ දෙනෙක් කියන කතාවක්නේ ලංකාවේ සංගීත ශාස්ත්‍රය පිරිහීමකට පත් වෙමින් පවතිනවා කියන. මොකද හිතන්නේ ඒ ගැන? ඇත්තටම පිරිහීමකට පත් වෙනවද ලංකාවේ සංගීත ශාස්ත්‍රය ගත්තහම? 70 කියන්නේ මම 70 80 90 ඒ කාලේට ආස කෙනෙක්. මම ලංකාව විතරක් නෙවෙයි පිටරටවල් වල බලද්දි මම මට හිතනවා ඒ කාලේ ඉපදුනා නම් මරු කියලා. ඒ කාලේ මියුසික් එක්ක බලද්දි දැන් කාලේ මියුසික් වෙනස්. පරතරයක් තියෙන එක පිරිහීමක් කියලා කියන්න බෑ ඒක. කියන්නේ අපිට ඒ කාලෙම ඉන්න බෑනේ. ටෙක්නොලොජි එක එනවා ඒක ටෙක්නොලොජි එකත් එක්ක මියුසික් වෙනස් වෙනවා. ඒ ටෙක්නොලොජි එක දරදි විදියට වගේ පාවිච්චි වුණොත් ඒ මියුසිකුත් අවුල් වෙනවා. ඉතින් දියුණු වෙන සමාජයක් නිතේ එතකොට ඒක පිරිහීමක් කියන්න බෑ. ඒකට කැමති නැත්තම් කැමති නැහැ කියලා කියන්න පුළුවන්. පිරිහිලා කියන්න බෑ. අද කාල මියුසික් පිරිහිලා කියන්න බෑ. මම ඒකට කැමති නැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් වෙන කලර්ස් දෙකක් 70 දශකයේ අද කාලේ තියෙන ඒවා දෙකක් ඉතින් කම්පෙයාර් කරන්න බෑ. ගොඩක් නිර්මාණ කියන්නේ මාකටිං බලාගෙන බිහි කරන නිර්මාණ. එතකොට සංගීත ශාස්ත්‍රයට දැන් දෙයක් දෙන්න ඕනේනේ. ඔව්. ඒක උපරිමයෙන්ම ලැබෙනවද? මෙහෙමයි දැන් අපි කියන්නේ අද කාලේ තරඟ වැඩි නේ ඒ කාලේ ඔන්න කේම දවස් තම මාස්ටර් දැන් ඕනේ කෙනෙක්ට සින්දුවක් කරලා දාන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ මේ තරඟ වැඩි දැන් ඒ කාලේ එක්කෙනයි දෙන්නයි ඉන්නේ. ද ෆිල්ම් එකක් අපිට මේ ෆිල්ම් එකක් කරලා මියුසික් කරන්න
එහෙම අතලොස්ස ඉන්නේ කේම දාස මාස්ටර් ඉන්නේ සරද්දස නායකරි එහෙම තුන් හතර දෙනෙක් ඉන්නේ දැන් අද කාලේ ගත්තොත් සෑහෙන දෙනෙක් ඉන්නවනේ තී තර්ගකාරී තත්ත්වයක් එක තමයි ඔය කොමර්ෂලයිස් වෙලා තියෙන හැමදේම ඉතින් අපිට වැඩ ඕනේ කම්පෝසර්ස් ලට වැඩ ඕනේ ඇක්ටර්ස් ලට වැඩ ඕනේ ඉතින් ඒවත් එක්ක අපි බලන්නේ ඒක මාකට් කරන්න තමයි හොයන්න සල්ලි හොයන්න මොකක් කර එක නිර්මාණයක් කරලා ඒකෙන් පුළුවන් උපරිම හිට හොයන්න ඉතින් ඒක ක්‍රියේටර්ස් ලගේ වැරද්දක් නෙමෙයි ඒක දේශපාලන නිසා හැමදේම දැන් අවුල් වෙලා තියෙනවා ඉතින් ඉදිරියට කොහොමද දැන් සංගීත අධ්‍යක්ෂකවරයෙක් සහ රංගන ශිල්පියෙක් ඒ වගේම මම හිතනවා ගායකයෙක් මොන ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්නද කැමති? ශාස්ත්‍ර තුනටම මම ආසයි. තුනෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා සහ මම මොකක් හරි එක ශාස්ත්‍රයක් කරන් ඒක ස්පෙෂලායිස් කරන්න ආසයි. එකෙන් පරතරයට ඉගෙන ගන්න ආසයි. කොහොම ලබන අවුරුද්දේ මම හිතන් ඉන්නවා ඩිග්‍රී එකක් කරන්න. ඒක ඇක්ටිං වේවා ඩිරෙක්ටිං මොකක් හරි එකක් කරනවා ඒ සබ්ජෙක්ට් වලින්. ඉදිරියට දැන් පාර දිගට එනාට පැත්තට මම ආයෙත් හැරෙනවා. පාරදිග ටෙලිනාට්‍ය ගත්තහම ඉතා ප්‍රවීණ දක්ෂ කලාකරුවන්ගෙන් සමන්විත වෙච්ච ටෙලිනාම එකක්. දැන් නවකයෙක් විදිහට රංගනයට පිවිසෙනකොට කොහොමද ප්‍රවීණ කලාකරුවන්ගෙන් ලැබිච්ච සපෝට් එක කොයි වගේද? ඔව් හොඳ සපෝට් එකක් ලැබුණා. ප්‍රවීණ ආදුනික කියලා එහෙම වෙනසක් දැනුනේ නෑ මට. එතනට ගියාට පස්සේ මාත් එයාලා වගේම තමයි මටත් එයාලා මට දුන්නේ මටත් මම වෙනම කෙනෙක් නෙමෙයි යාළගේ තැනම ඉන්නා වගේ ෆීලින් එකක් යාළ මට දුන්නා හැමෝම උදව් කරනවා ගයන් අයියා සචින් අයියා මම හිතන්නේ ගයන් සචින් කුසල් කියන්නේ දැන් අත ජීවිතේ හොඳම යාළුව වෙලා ඔව් අපි එක පවුලක්කගේ දැන් නාට්‍යයටත් වඩා සමීපයි අපි කට්ටිය හිතයාලා මාර සපෝට් එකක් දුන්නා අධ්‍යක්ෂකවරයා සහ හැමෝම මාරම සපෝට් එකක් දෙනවා තාමත් සපෝට් එකක් දෙනවා මම දැන් යන්නේ ටිකක් අමාරු ප්‍රශ්න වගේක් අහන්න. ඉන්දුවර පෙම්වතෙක්ද? නෑ. පෙම්වතෙක් නෙවෙයි. වෙලා ඉඳලත් නැද්ද? වෙලා ඉඳලා තියනවා කියලා මං හිතනවා. පෙම්වතෙක්ද දන්නේ නෑ. ඉන්දුවර ආදරය ගැන මොකද හිතන්නේ? ඉන්දුවරට සාපේක්ෂව ආදරය කියන්නේ මොකක්ද? ආදරය කියන්නේ. මේ අද කාලේ දැන් ඕක පොඩ්ඩක් කොම්ප්ලිකේටඩ් වෙලා තියෙන්නේ ආදරය කියන එක මොකද? අද කාලේ රිලේෂන් ආදර කියන්නේ මොකද්ද කියලා හොයාගන්න බැරිවද අද කාලේ ඉන්නේ ආදර කියන්නේ මොකද්ද කියලා දන්නවා දැන් අද කාලේ ඒක පටලවගෙන ඉන්න කට්ටිය ආදර කියන එක රිලේෂන්ෂිප් කියන සංකල්පෙත් පොඩ්ඩක් අවුල් වෙගෙන ඉන්නේ අද කාලේ වෙද්දී විශ්වාසය කියන එක කැඩිලා තියෙනවා මම පෙම්වතෙක් නෙමෙයි පෙම්වතෙක් වෙලා ඉන්නේ නැති එතකොට මං ඇහුවේ ආදරය ගැන මොකද හිතන්නේ මොන ඉන්දුවරට සාපේක්ෂව ආදරය කියන්නේ මොකක්ද ආදරය කියන්නේ ඒක ෆීලින් එකක් ඉතින් ඒක මොකද්ද කියලා කියන්න අමාරුයි ඒක නිර්වචන දෙන්න පුළුවන් මට අනු ඒක කියන්නේ අපි පිච් එකක් කෑවොත් ඒක රහයිනේ ඒ වගේ දෙයක් තමයි අපිට කියන්න බෑ ඒක මොකද්ද කියලා ආදරය කෑමකට සමාන කළාද කියන්නේ ඒක අර ෆීලින් නැක් පිච් එකෙන් බඩ පිරෙනවා රහයි ආතල්ලා තියෙනවානේ ඒ වගේ ආදරේ කියන්නේ ඒ වගේ දෙයක් ඒක අමාරුයි නිර්වචනය කරන්න මට ඉන්දුවර ආදරේ කරන ගෑන් ළමයාගෙන් බලාපොරොත්තු වෙන මොනවාද මොන වගේ ක්වොලිටීස්ද ආදරේ කරන කෙනාට තියෙනවද මට තියෙන එක්ස්පීරියන්ස් එක මම බලාපොරොත්තු වෙන්නේ විශ්වාසය බලාපොරොත්තු වෙනවා සහ ඕපන් වෙන්න ඕනේ රිලේෂන්ෂිප් එකකදී දෙන්නම ඕපන් වෙන්න ඕනේ. කක් කරේ කියන්නේ. තව කෙනෙක්ට හිත ගියා කිම ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ. මම හරියට කැමතියි. ඒක බාර ගන්න ඕනේ ඉතින්. හරි විදියට. ඉතින් එහෙම ඕපන් වෙන්න ඕනේ. සහ අපිට අපේ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි යාළු වෙන කෙනා මම මියුසික් කරනවා නම් එයාත් පොඩි කියන්නේ මියුසික් ගැන දන්න කෙනෙක් ඒකට කැමති කෙනෙක් වෙන්න ඕනේ. එතකොට අපිට අපේ වැඩේ කරගන්න ලේසි. යාගේ සපෝට් එකක් තම් වෙනවා. ඉතින් සපෝට් එකයි විශ්වාසෙයි ඕපන් වුණා මං හිතා මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මං ඒ ටික තමයි බලන්නේ. ඒ කියන්නේ මේ ඉන්න ශේෂ්ත්‍රය අනුව විශ්වාසය කියන එක වැදගත්ම වෙනවා. ආදර සම්බන්ධතාවයක් වෙනකොට. ශේෂ්ත්‍රය එක්කනේ කොහොමත් විශ්වාසය කියන්නේ කොහොනේනේ අපිට. විශ්වාසය ඕනේ ඉතින්. පාරදිගේ ටෙලිනාට්‍ය ගත්තාම ඉදුවර ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන්ම තියෙන ට්‍රේඩ් ඩ්‍රාම එකක්. කොහොමද ඔයාලට තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
ප්‍රතිචාර හොඳයි. මුලින් පොඩ්ඩක් බැන්නා මට. මේකට ඒක හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මේ එහෙමනේ. ඒක පොඩ්ඩක් කාලයත් එක්ක යද්දි කට්ටියට පොඩි ඒක ආතල්ලිකුත් ආව කරන වැඩේ හරියන්නේ නැහැ ගන්නවා. දැන් හොඳ ප්‍රතිචාර දිනවා ඉතින්. වැඩිපුර ප්‍රතිචාර තියෙන ගෑල් ළමයින්ගෙන් පිරිමි ළමයි. දෙකෙන්ම තියෙනවා. කියන්නේ පිරිමින්ගෙත් තියෙනවා ගෑනුන්ගෙත් තියෙනවා ඒක දෙපැත්තෙන්ම එනවා. දැන් ප්‍රේක්ෂකයන්ගෙන් ආදර යෝජනා ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. එතකොට ඉදුවර දැන් ඉදුවර ගත්තාම සංගීත අධ්‍යක්ෂකවරයෙක් රංගන ශිල්පියෙක් දැන් අධ්‍යක්ෂණ පැත්තෙන් ගත්තොත් චිත්‍රපට අධ්‍යක්ෂණය සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට යන්න අදහසක් නැද්ද? අදහසක් තියෙනවා. ඒ කියන්නේ මම රඟපාන්න යන්නේ පොඩි ඒ කියන්නේ අධ්‍යක්ෂණයට කැමති නිසා තමයි මට ඒක අර එක්ස්පීරියන්ස් කරන්න උනුණා ගිහිල්ලා ක්‍රූ එකක් එක්ක වැඩ කරලා ඒ වැඩේ වෙන්නේ කොහොමද කියලා. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න නම් අදහසක් නැහැ. චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න ආසයි ඒක ගැන හදාරලා අධ්‍යක්ෂණය කරයි කියලා හිතනවා මම. කොහොමද දැන් ඉදිරි වැඩ කටයුතු මොනවද බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඉදිරියට කරන්න සහ අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවද? ඉස්සරහට අර අලුත් නාට්‍යයක් ඒක මියුසික් කරනවා. සහ මම සිංදුවක් කරන්න බලාපොරොත්තු තියෙනවා. ඒ වගේ මගේ ලොකු ආසාවක් තියෙනවා TV series එකක් කරන්න. YouTube එකට ඒක මම ලියන්න පටන් ගන්න තියෙන පොඩි පොඩියට. ඒක ලියලා මම හදලා මියුසික් කරලා ඒක එළියට දාන්න ආසාවක් තියෙනවා. ඉතින් ඒක බලා ගන්න පුළුවන් වෙයි. ඒ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. මොකද හිතෙන්නේ අපේ channel C peak time talk show එක ගැන? හොඳයි. ආටිස්ලාට ඇවිල්ලා මේ වගේ කතා කරන්න තැන තියෙන එක හොඳයි. ඉතිවාලයි වැඩේ හොඳට කරනවා. දිගටම කරගෙන යන්න කියලා මම සුබ පතනවා. වඩත් ගොඩාක් ස්තුතියි අපි කතා කරපු ගමන් අපේ Big Time Talk Show එකට ආදරෙන් සම්බන්ධ වුණාට. ඉතින් ආරාධනා කරනවා දිගටම රැඳී ඉන්න channel C Big Time Talk Show එකත් එක්ක තවත් දවසක ඔයගොල්ලෝ ආදරය කරන කලාකරුවෙක් ආටිස් කෙනෙක් ඒ වගේම තරුවක් එක්ක මම එනවා යාලගේ ජීවිතය ආදරය කලා කටයුතු ගැන කතා කරන්න. ඉතින් රැඳී ඉන්න දිගටම channel C Big Time Talk Show එකත් එක්ක අදට ගිහින් එන්නම් සුබ දවසක්.